සිග්නල් ඩී ක්ලීන් ලොව අංක 1 ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත. පුරපඩු වූ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා එළඹෙන 20වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අපේක්ෂකයන් සිව් දිනකෝ ඉදිරිපත් වීමට නියමිතයි. එම අපේක්ෂකයන් සිව් දිනා වන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්. එතරින් තමන් ජනාධිපති දුරේ සඳහා තරඟවදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් සටහනක් තබමින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා ට්විටර් සටහන මගින් පෙන්වා දෙන්නේ ඡන්දය මන්ත්‍රී වරුන් 225කට සීමා වී ඇති බවත් බහුතරය ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ සතුව පවතින බවයි. එය ඉතා අසීරු කර්තව්‍යයක් බවත් සත්‍ය ජයගනු ඇති බවට තමන් විශ්වාස කරන බව විපක්ෂ නායකවරයා පවසනවා. සමග ජන බලවේගයේ සහ සමග ජන සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. එහිදී විපක්ෂ නායකවරයාගේ මෙම තීරණය අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබුවා. මෙතර බෙඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට ඉදිරිපත් වන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ. එමෙන්ම විපක්ෂයේ බහුතරයක් නියෝජනය කරමින් මීළඟ ජනාධිපති දුරේ සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉදිරිපත් වීමට නියමිත බව ඔහුද ඊයේ නිවේදනය කළා. ඒ සමගම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරියවස මහතා පැවසුවේ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කළ බවයි. किसी विद जनाधिपति दुरी सुधा वेडबल जनाधिपति रनिल विक्रमसिंह महाता अपेक्षकत्वे लबाधीमठ सहाय दक्षण बवट श्रीलंका पदुजन पेरमुन तीरणे क्रति बवट पक्षे महालेखम सागर कार्यवस महताकल प्रकाशे संबंधेन तमा विमतीट पत्व बव एम पक्षे सभापति महाचार्य जी एल पीरिस महता पवस्तनवा පක්ෂලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජීඑල් පීරිස් මහතා පවසන්නේ එම තීරණයට අදාළව කරුණු කිහිපයක් විමසීමට තමන්ට අවශ්‍ය වෙති බවයි. එනුව මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරී යටතේද එම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුද්ගලයන්ගේ නම් මෙම පුද්ගලයන් තෝරා ගැනීමේ පදනම සහ අපේක්ෂිත රැස්වීමේ ස්ථානය දිනය හා වේලාව දැන ගැනීමට තමන්ට අවශ්‍ය බවත් ඊට ඉතා එක්මනින් පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජීඑල් පීරිස් මහතා පවසනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. මන් දැක්ක පොහොට්ටුවේ ලේකම්තුමා අයියේ කියලා තිබ්බා ඒගොල්ලෝ සහයෝග දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. හැමදාම පොහොට්ටුවේ ලේකම්තුමාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට හැමදාම පොහොට්ටුවේ ලෙටර් හෙඩ් එකයි එයාගේ ලෙටර් හෙඩ් එකයි මාරු වෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ අපි කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නැහැ. සාගර කාර්යවසම්ටවත් කාටවත් අපිට මේ කියන්න බෑ මේ මේකට ඡන්ද දෙන්න මේකට ඡන්ද දෙන්න කියලා. එහෙම කරන්න බෑ. මම දන්න විදිහට පක්ෂයේ තීන්දුව කරන්නේ නැහැ. පක්ෂයක් වශයෙන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ කියන්නේ පක්ෂ තීන්දුව කරගත්තද රනිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කරා? පක්ෂයේ තීරණයක් කරන් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්න මොකද්ද ඔබතුමියගේ ස්ථාවරය? තව දවස් දෙකක් විතර තියෙනවානේ. දැන් අපි දවස් දෙක ගැන හිතලා රටේ ජනතාවගේ ඉල්ලීමට අහුම්කම් දිය යුතුයි කියන එක මගේ මතය. දැන් මේ කණ්ඩායම් දෙකකට බෙදিলা බවක් පේනවා. කාටද ඡන්දෙ දෙන්නේ? පක්ෂය ගන්න තීන්දුවට අපි එකඟ වෙනවා. සභාපතිවරයාගේ සම්මතයක් දරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැත සදාකාලික මිතුරුවොත් නැත ප්‍රකාශනයක් කරන සාගර කාර්යවසම් පොහොට්ටුවෙන් රනිල් වික්‍රමසිංහට කැමැත්ත ප්‍රකාශ කරනවා කියලා. පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් එහෙම තීන්දුවක් ගැනීමක් අපි දන්න විදිහට කෙරෙලා නැහැ. කියන්නේ අනිත් එක රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වුණු නායකයෙක්. අපේ පක්ෂයේ කෙනෙකුත් නෙමෙයි. ජනතාව අපේක්ෂා කරන ආකාරයේ පුද්ගලයෙක් පුජන පෙරමුණ ඉදිරිපත් විය යුතුයි. දලාස්සලහපිරු මැතිතුමා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තියෙනවා. මෙවන් පසුබිමක ජනාධිපති දුර අපේක්ෂකයෙකු ලෙස ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා තරඟ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හීරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළා. පැහැදිලි වෙනවා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදා ගැනීම කියන එක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. අපි දැනුත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. නමුත් එකඟතාවයට එන්න බැරි නම් අපේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා නම් සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරලා ජනාධිපතිවරයා විදිහට රටේ නායකත්ව වකින් බාර අරගෙන මේ රට ගොඩ ගැනීම සඳහා අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා සූදානම්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අද මාධ්‍යමවක් කැඳවමින් තම පක්ෂයේ ස්ථාවරිය පැහැදිලි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණයක් අරගෙන නැහැ.
එනිසා අපි ඉල්ලීමක් කරනවා මේ අපේක්ෂකයන් කීප දෙනෙක් ඉදිරිපත් වෙන එක ඒගොල්ල සාකච්ඡා කරලා එක තැනකට ඇවිල්ලා එක්කෙනෙක් පිළිබඳව තීන්දුවක් ගන්නයි කියන එක කවුරුන් ජනාධිපති වුණත් අපි කියන්නේ පැහැදිලිවම සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතුයි රජගලේ ජීෂ්ඨ නාය අහක දාලා ඒගොල්ලන්ගේ මතය ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ මේ අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වෙලා ඉන්න අය ඒගොල්ලන්ට සාකච්ඡා කළා රට සහ මහජනතාව වෙනුවෙන් එක තැනකට එන්න බැරි නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අපේක්ෂකයෙකුට අපි ඡන්දය පාවිච්චි කරන්නේ නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනේ සල්ලි මිලියන් ගණන් කෝටි ගණන් දැන් කොහෙන් හෝ ඇදී එනවා මේ රටට බේජ් දෙන සල්ලි තිබුණ නැහැ ආහාර ගේන සල්ලි නැහැ කියනවා ඒ වගේම අනිකුත් අත්‍යවශ්‍ය දේ ගේන්න සල්ලි නැහැ කියලා කියනවා මේ മന്ത്രിවරුන්ට මේ විදිහට මුදල් දෙන්න මේ සල්ලි එන්නේ කොහෙන්ද බෙතර දේශපාලන පක්ෂ නියෝජිතින් රසක් අද දිනේ මේ පිළිබඳව අදහස් පළ කළා ඔබතුමාලේ පක්ෂය මොකද්ද දැන් මේ වෙලාවේ ගන්න තීරණය අපි දෙමළ පක්ෂය ඡන්දය දෙන්නේ නැතුව නියුට්‍රල් හැටියට ඉඳයි අපේ බලාපොරොත්තුව ඒක TN එකයි ඔබතුමා එකට දෙන්න ඒගොල්ලන්ගේ 10 දෙනෙක් මාත් එක්ක 11යි තවත් දෙන්නෙක් ඉන්නවා ඒක කුමා පොන්නම්බලම් කුමාර්ගේ අදහස මොකද්ද කියලා මට දන්නේ නැහැ පක්ෂයක් වශයෙන් අපි 19 වෙනිදා උදෑසන අපි හම් වෙන අපි තීරණයක් අනිවාර්යෙන් ගනී කියලා සිවි වික්‍රේෂවර මන්ත්‍රීතුමා දැන් අපිත් එක්ක ලකුවා දෙමළ ජාතික සම්මානත් එතුමාගේ පක්ෂයක් ඡන්දය පැලකෙසිටීමට තීරණ කරලා තියෙනවා කියලා මම දන්න තරමින් එහෙම කිසිම සාකච්ඡාවක් අපේ පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් ඉදත් ගන්න යාට කිසිම බලයක් දීලා නැහැ ආණ්ඩුවක් වත් කරනකොට ඒ ආණ්ඩුවේ ජනාධිපති අගමැති කියන පුද්ගලය දෙන්නම මේ අරගල කරුවන්ටත් පිළිගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනේ දැන් අපි දැන් බැලුවොත් එම අරගල කරුවන්ගේ පළවෙනි එක තමයි ගෝඨාභය පාල දෙවණියක රනිල්ලක එතකොට අරගල කරුවන් එපා කියන පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන එක භාවිතා කරගෙන පාර්ලිමේන්තුවේ බහුතරය භාවිතා කරගෙන ඕව පත් කරගත්තොත් මේ අරගල ඉවර වෙන්නේ නැහැ අගමැති රනිල් වික්‍රමසිංහට මේ පුදු ජන පෙරමුණේ දූෂිත කණ්ඩායම් නැවතරයක් ආණ්ඩු බලයේ තහවුරු කරගන්න උත්සාහ කරනවා නම් ඒක රට අස්ථාවර කිරීම සඳහා රට අරාජිකත්වයේ සඳහා දෙසට ඇද දෙමින් සඳහා තවත් පියවරක් ඉස්සරහට යෑමක් වෙනවා පාර්ලිමේන්තුවේ එක മന്ത്രി දුරේ තියෙන. අර පොහොට්ටුවේ සහයෝගයෙන් ජයග්‍රහණය කරන්න හිතාගෙන ඉන්නව නම් මේ රට පිළිගන්නේ කියලා. මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඒතකොට මේ රාජපක්ෂවරුන්ගෙන් හැදිච්ච මේ පොහොට්ටුව පක්ෂේ අද නායකයා බවට පත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රහස් ඡන්දයක් තිබෙන්නේ වර්තමානයේ වැඩ බලන ජනාධිපති තුමා. මට දැනෙන විදිහට නම් අවම වශයෙන් එතුමා ඡන්ද 140ක් කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන එහෙම නැත්නම් සියලුම දෙනාගේ එකඟතාවයකින් එතුමා පත් වෙනවා නම් තමයි වඩාත්ම ශ්‍රී ලංකාවට යහපතක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ආණ්ඩුව හිතන්නේ ආණ්ඩුවෙම ජනාධිපතිවරයෙක් පත් කළා ආණ්ඩුවෙන් මගවැතිවරයෙක් පත් කළා මේ ජනාරගලය මර්ධනය කරන්න. එහෙම වෙන්නේ කියොත් මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙන්නේ නැහැ. ජාත්‍යන්තර උදව් හම්බ වෙන්නේ නැහැ. දැනට වැඩ බලන ජනාධිපතිවරයා විදිහට පත් වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ ජනාධිපතිවරයා බවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණ පාර්ලිමේන්තුවේ තියෙන ඡන්දයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සමග වෙන වෙනම ප්‍රතිපත්ති සහ මේ තියෙන තත්වයෙන් ගොඩේම සඳහා තියෙන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමයි අපි ඡන්දය දෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාටද කියන එක තීරණය කරන්නේ.